YouTube, LK හා ඉසිවර සහන ජෝත්ස සේවය ගෙනන සියලුම වීඩියෝ අන්තර්ජාලයට මුදාහල සැනින් නැරඹීම සඳහා මෙම රතුපාට subscribe button එක මත ක්ලික් කර ඉන්පසු මෙම bell අයිකනය මත ක්ලික් කරන්න. ආයුබෝවන්. ඉසිවර සහන ජෝත්ස සේවයට ඔබ හැම කෙනෙක්ම ඔබ ආදරයෙන් පිළිගන්නවා. ඔබ දන්නවා මේ ලෝකේ අපි හැම කෙනෙක්ම උප්පත්ති ලැබනකොට අපි කලින් දිනයක් වේලාවක් වෙන් කරගෙන නෙවෙයි උප්පත්ති ලබන්නේ. සබහදාම විසින් ලෝක ධර්මතාවය විසින් තීරණය කරන ලබන වේලාවක දිනයක දවසක මොහොතක තමයි අපි හැමෝම ඉපදලා තියෙන්නේ. එතකොට එහෙම ඉපදිනකොට මේ විශ්ව ස්වභාව ධර්මයට අනුව අපිට උප්පත්තියෙන් උරුම වෙන ජීවන ක්‍රියාවලියක්, ඒ වගේම අපිට උරුම වෙන අපේ බාහිර අභ්‍යන්තර සැකැස්ම වගේම අපේ චරිත ස්වභාවයන් අපිට උප්පත්තියම අරගෙන තමයි අපි උප්පත්ති ලබන්නේ. එතකොට අපේ මේ උපදින වේලාවන් සහ දිනයන් දවස් ඒ වගේම ඒ ලග්න රාශි මේ හැම එකක්ම අනුව ජ්‍යොතිෂයට අනුව අංක විද්‍යා ජ්‍යොතිෂය එහෙම ඒ වගේම වෙනත් ජ්‍යොතිෂ සිද්ධාන්ත ක්‍රමයන්ට අනුව විශේෂ අපේ ජීවිත සම්බන්ධ විග්‍රහයන් කිරීමේ හැකියාව පවතිනවා. මම මේ කියන්න බලාපොරොත්තු වෙන්නේ අපි උප්පත්තිය ලැබපු දවස එහෙම නැත්නම් දිනය අනුව අපිට තව බොහෝ කාරණාවන් කතා කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් මම මෙතනදි කියන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඉපදුණු දවස නැත්නම් දිනය අනුව අපේ ජීවිතයට වඩා ගැළපෙන සහකරුවා හෝ සහකාරිය වෙන්නේ කුමන දිනයක ඉපදුණු කෙනෙක්ද කියන එක. මම හිතන්නේ මේක ඉතාම වැදගත් කාරණයක්. ඔබට මේක ඕනනම් ඔය යහපත් ඉතාම ලස්සන විවාහ ජීවිත, බොහොම ආදරණීය ප්‍රේම සම්බන්ධතා, ආදරණීය ප්‍රේම ජීවිත ගත කරන අයගේ උපන් දින අරගෙන බලන්නත් පුළුවන් සංසන්දනය කරලා එයාලා සතුටින් ඉන්නේ ඇත්තරම ඒ ගැළපීම නිසා නේද කියන එක ඔබට තහවුරු කරගන්න පුළුවන් මම මේ කියන කාරණා. ඉතින් මම මේ කියන්න බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ ඉතාලම ඔබට වැදගත් වෙන කාරණයක්. ඔබේ ආදරණීය කරන කෙනෙක් වෙන්න පුළුවන්, ආදරය කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ විවාහ ජීවිතයක් ගත කරන්න විවාහ වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් හෝ විවාහ ජීවිතයක් ගත කරන කෙනෙක් වෙන්න පුළුවන්. කොහොම වුණත් ඔබට මේ දේ දැන ගැනීම ඔබට ඉතා වැදගත්. මම මේ සම්බන්ධව උපන් ඒ දවසට අදාළ උපන් දිනයට අදාළ විශේෂ පලාපල විස්තරයක්, විග්‍රහයක්, ජීවිත සම්බන්ධ ඉතාම දීර්ඝ විස්තරයක් මම දාලා තියෙනවා YouTube LK කියලා හෝ ඉසිවර සහන කියලා YouTube හෝ Google search කරලා ඔබට ඒ සියලු විස්තර බලන්න පුළුවන්. ඔබේ උපන් දිනයට අදාළ ඒ විස්තර සම්පූර්ණ දැනගැනීමේ හැකියාව ඔබට පවතිනවා. එනිසා මම මෙතනදී ඔබ ඒ උපන් දිනයට අනුව ඔබගේ ඒ සහකරුවා වෙන්නට හෝ සහකාරිය වෙන්නට සුදුසු වෙන්නේ ඔබට කුමන දවසක ඉපදුණු කෙනෙක්ද කියන එක තමයි මෙතනදී බලන්න කියන්නට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මම මෙතනදී වැඩි කාල වේලාව ගන්නේ නැතිව ඔබට පැහැදිලි කරන්නම් ඔබගේ උපන් දිනයට අනුව ඔබට ගැලපෙන්නේ කුමන දිනයක ඉපදුණු කෙනෙක්ද කියන එක. මං අංක එකෙම පටන් ගන්නම්. අංක එක, ඒ කියන්නේ පළවෙනි දවස් ඕනම මාසයක මේක අදාළයි. අවුරුද්දේ ඕනම මාසයක පළවෙනි දානම් ඔබ උප්පත්ති ලැබුණේ, ඔබ කාන්තාවක් වුණත් පිරිමියෙක් වුණත් ඔබ ඉපදුනේ පළවෙනි දානම්, ඔබට මෙතනදී වඩාත්ම ගැළපෙන්නේ ඔබේ සහකරු හෝ සහකාරිය විදියට පළවෙනි දා හෝ ඕනම මාසයක හතරවෙනි දා, හත්වෙනි දා ඉපදුනවායි තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. නමුත් ඕනම මාසයක 10, 13, 16, 19, 22, 25, 28, 31 කියන දින යන්හි ඉපදුණු ඕනම පිරිමියෙක් හෝ එහෙම නැත්නම් කාන්තාවක් ඔබේ සහකරු හෝ සහකාරිය වශයෙන් තෝරා ගැනීම ඉතාම සුදුසුයි. ඉතාමත් හොඳ යහපත් විවාහ ජීවිතයක් හෝ ආදරණීය ජීවිතයක් ඔබට ගත කිරීමේ හැකියාව ඒ තුළින් අනිවාර්යයෙන්ම ඇති වෙනවා. ඒ වගේම තමයි ඔබ ඕනම මාසයක ඉපදුන දෙවෙනිදා ඉපදුන කාන්තාවක් හෝ පිරිමියෙක් නම් ඔබට සහකරු හෝ සහකාරිය වශයෙන් ගැලපෙන්නේ ඕනිම මාසයක 1, 2, 7 කියන දිනයන් වල ඉපදුණු කෙනෙක් වඩාත් ගැලපෙනවා. වගේම 10, 11, 16, 19, 20, 25, 29 කියන ඕනම මාසයක ඔය කියන දිනයක ඉපදුණු අයත් ඔබේ සහකරු හෝ සහකාරිය වශයෙන් ඉතාමත් හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යනට ඔබට වඩාත්ම ගැලපෙනවා. ඒ වගේම තමයි ඔබ ඕනම මාසයක ඉපදුනේ අවුරුද්දේ 3 වෙනිදා නැත්නම් ඕනම මාසයක 3 වෙනිදා නම් ඔබ ඉපදිලා තියෙන්නේ. ඔබ 3 වෙනිදා නම් ඔබ ඉපදුනේ ඔබට ඕනම මාසයක 3, 6, 9 කියන දිනයක ඉපදුණු අය වඩාත් ගැලපෙනවා. වගේම 3, 6, 9, 12, 15, 18, 21, 24, 27, 30 කියන දිනයන් වල ඉපදුණු ඕනිම කෙනෙක්, ඕනම කාන්තාවක් පිරිමියෙක් ඔබේ සහකරු හෝ සහකාරිය වශයෙන් තෝරා ගැනීම ඉතාම යහපත් විවාහ ජීවිතයක්, ආදරණීය ජීවිතයක් ගත කරන්නට ඔබට වාසනාව ගෙනලා දෙනවා. ඒ වගේම තමයි ඔබ ඕනිම මාසයක අවුරුද්දේ ඉපදුනේ 4 වෙනිදා නම් මාසේ
හතරනිදා ඉපදන ඔබට එක හතර අට කියන දිනයන් වල ඉපදුන අය වඩාත්ම ගැලපෙනවා වගේම 13 17 22 26 28 31 කියන දිනයන් වල ඉපදුන අයත් ඔබට සහකරු හෝ සහකාරී වශයෙන් ඉතාමත් හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගන්නට ගැලපෙනවා. ඒ වගේම ඔබ ඕනිම මාසේ ඕනිම දවසක 5 වෙනිදා නම් ඉපදුන අවුරුද්දේ ඒ 5 වෙනිදා ඉපදුන ඔබට කාන්තාවක් වුණත් පිරිමියෙක් වුණත් ඔබට 3, 5, 9 කියන දිනයන් වල ඉපදුණු අය වඩාත්ම ගැලපෙනවා. ඒ වගේම 12, 14, 18, 21, 23, 27, 30 කියන දිනයන් වල ඉපදුණු අයත් ඔබේ සහකරුවෝ සහකාරිය වශයෙන් ඉතාමත් හොඳ සම්බන්ධතාවක් පවත්වාගෙන යන්නට වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න ඔබට පුළුවන්කම ලැබෙනවා ඒ අය සමග. ඒ වගේම තමයි ඔබ අවුරුද්දේ ඕනිම මාසයක 6 වෙනිදා උප්පත්ති ලැබුව කෙනෙක් නම් ඔබට විශේෂයෙන් 3, 6, 9 කියන දිනයන් වල ඉපදුණු අය වඩාත් හොඳ සහකරු සහකාරියන් බවට පත් වෙනා වගේම 12, 15, 18, 21, 25, 27, 30 කියන දිනයන් වල උප්පත්ති ලැබපු අයත් ඔබේ සහකරු සහකාරිය විදිහට ඉතාම හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්නට ඔවුන්ගෙන් ඔබට හොඳ සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම තමයි ඔබ අවුරුද්දේ ඕනිම මාසයක 7 වෙනිදා නම් ඔබ ඉපදුනේ ඔබට 1, 2, 7 කියන දිනයන් වල ඉපදුණු අය වඩාත් හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්නට ඔබට උදව් වෙනවා. ඉතාම වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න. ඒ වගේම 10, 11, 16, 19, 20, 25 කියන දිනයන් වල ඉපදුණු අයත් ඔබට ඉතාම හොඳ සහකරු සහකාරියක් බවට පත් වෙනවා කියන එක කියන්නට ඕන. ඒ වගේම ඔබ අවුරුද්දේ ඕනිම මාසයක 8 වෙනිදා ඉපදුණු කාන්තාවක් හෝ පිරිමියෙක් නම් ඔබට 4, 8 කියන දවස් බොහොම හොඳින් ගැලපෙනවා. ඒ දිනයන් වල ඉපදුණු අය වඩාත් සුදුසුයි. ඒ වගේම 13, 17, 22, 26, 31 කියන දිනයන් වල ඉපදුණු අයත් ඔබට ඉතා හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අවුරුද්දේ ඕනිම මාසයක 9 වෙනිදා නම් ඔබ ඉපදුනේ කාන්තාවක් වුණත් පිරිමියෙක් වුණත් ඔබට 3, 6, 9 කියන දිනයන් වල ඉපදුණු අය ඉතාම හොඳ යහපත් ජීවිතයක් ගත කරන්න ඔබට සහයෝගය ලැබෙනවා වගේම වාසනාව ගෙන ලැබෙනවා වගේම ඕනම මාසයක 3, 6, 9, 12, 15, 18, 21, 24, 27, 29 කියන දිනයන් වල ඉපත්ති ලැබුව අයත් ඔබට ඉතාම යහපත් හොඳ සම්බන්ධතාවක් පවත්වාගෙනන්ට ඔවුන් ඔබට සහයෝගය දෙනවා වගේම ඔබේ ජීවිතයට ඉතාම හොඳ වාසනාවන්ත තත්ත්වයක් උදා කරලා දෙනවා. කිසිම ගැටලුවක් නැතුව ඉතාම හොඳ සහයෝගයෙන් කටයුතු කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. මේ කතා කරේ ඔබගේ උපන් දිනය අනුව ඔබට වඩා ගැලපෙන්නේ කුමන දිනයක ඉපදුණු සහකරුවෙක්ද සහකාරියක්ද කියන එක ඔබට මේක සංසන්දනය කරලා බලන්න පුළුවන්. ඔබේ යාළුවෝ එක්ක, ඔබේ හොඳ ඔබත් එක්ක සම්බන්ධතාවයන් පවත්වන අයත් එක්ක ඔබට ඕනම් මේක සම්බන්ධතා මේක සංසන්දනය කරලා බලන්න පුළුවන්. මේක කොච්චර දුරට ඇත්තද බොරුද කියන එක ඔබේ අදහස් කමෙන්ට් කරන්න. ඔබේ අදහස් අපිට වටිනවා ගොඩක්. ඔබට ඔබේ අපේ වීඩියෝ එකට කැමති නම් ඔබ ලයික් කරන්න, මේවා ෂෙයා කරන්න ඔබේ යාළුවන්ටත් බලන්න. ඒ වගේම තමයි ඔබට මේ සම්බන්ධ වැඩි විස්තර ඉසිවර සහන ජ්‍යොතිෂසේවය හා සම්බන්ධ වෙලා විස්තරාත්මකව දැනගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම YouTube එකේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න ඔබට videos ඉදිරියටත් දැනගැනීමේ හැමස්ථාව පවතින පහසුවෙන්. ඒ නිසා ඔබට මේ කියන කාරණාවන් ඔබේ ජීවිතයට අරගෙන ඉතාම සාර්ථක ජීවිතයක් ගත කරන්න ඔබට වාසනාව ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට සුබ අනාගතයක්.